හොඳයි. අයබෝවන් සියලු දෙනාටම අද තයිලෑන්ඩින් කොලෙජ් එකත් එක්ක එකතු වෙලා ඉන්න දුවල පුතාලා සූදානම් වෙන්නේ 2022 වර්ෂය සඳහා කියන්නේ ලබන අවුරුද්ද සඳහා අධ්‍යාපන කටයුතු ආරම්භ කරන්න මුලින්ම නේද? ඉතිහාසයේ විෂය නම් අද තමයි අපි මුලින්ම ඉගෙන ගන්න පටන් ගන්න දවස. එතකොට 7 වසරේ 8 වසරේට ආපු දුවල පුතාලා තමයි අද පන්තියේ මේ එකතු වෙලා ඉන්නේ. සාම්ප්‍රදායික තාක්ෂණය හා කලාව කියන පාඩමේ අපි මුලින්ම අවධානය යොමු කරන්න පුතේ සාම්ප්‍රදායික තාක්ෂණය කියන කොටසට. මොකක්ද මේ සාම්ප්‍රදායික තාක්ෂණය කියලා කියන්නේ? දීලා තියෙනව නේද? වැකියක් මොකක්ද? ස්වභාව ධර්මයේ මූල ධර්ම තේරුම්ගෙන ඊට අනුව යම් දෙයක් නිර්මාණය කර ගැනීමයි කියන්නේ. එතකොට ස්වභාව ධර්මය කියන්නේ පවතින පරිසරයේ තියෙන දේවල් තේරුම් අරගෙන ඒකට අනුගත වෙලා මේ පරිසරයට අනුගත වෙලා යම් කිසි දෙයක් නිර්මාණය කිරීම තමයි සාම්ප්‍රදායික තාක්ෂණය කියලා කියන්නේ. එතකොට මේක පරපුරෙන් පරපුරට දියුණු වෙමින් ආපු මේ තාක්ෂණික ක්‍රමවේදයන් වල සමහර දේවල් පුතේ සමහර අංග අපිටම කියන්නේ ශ්‍රී ලාංකිකයන්ටම ආවේනික වෙච්ච දේවල්. මෙන්න මේ නිසා තමයි අපි තාක්ෂණය කියලා. පැහැදිලිද? ඔන්න ඕකට තමයි සාම්ප්‍රදායික තාක්ෂණය කියලා කියන්නේ. පවතින පරිසරයේ දේවල් තේරුම් අරගෙන ඊට අනුව යමින් අතීතයේදී කියන්නේ සාම්ප්‍රදායික තාක්ෂණය පිළිබඳව කතා කරනකොට අපි විශේෂයෙන්ම අවධානය යොමු කරන්න පුතේ අනුරාධපුර සහ පොළොන්නරුව යුගවලට. ඒ කියන්නේ රජරට ශිෂ්ටාචාරයේ තිබුණු සාම්ප්‍රදායික තාක්ෂණික ක්‍රමවේදයන් මොනවද, එහි කලාව කොහොමද කියන එක තමයි මේ පාඩමේදී විශේෂ අවධානය යොමු කරන්නේ. එතකොට මෙන්න මේ අනුරාධපුර පොළොන්නරුව යුගයන්වල තිබුණු සාම්ප්‍රදායික තාක්ෂණික ක්‍රමයන් මොනවද? මෙන්න මේ දේවල් පරපුරෙන් පරපුරට කොහොමද පැවතගෙන ආවේ? එතකොට මෙන්න මේ තාක්ෂණික ක්‍රමවේදයන් අපි දැන් අපි ජීවත් වෙන පරිසරයේ තේරුම් අරගෙන තාක්ෂණය නිර්මාණය කරගන්නේ. අපිට අවශ්‍ය දේවල් නිර්මාණය කරගන්නේ. එතකොට එහිදී අපිටම ආවේනික දේවල් ලාංකිකයන්ටම ආවේනික දේවල් නිර්මාණය කරගන්න පෙළඹුණා. අන්න ඒකට තමයි අපි කියන්නේ සාම්ප්‍රදායික තාක්ෂණය කියලා. පැහැදිලිද? පැහැදිලි තැනක් තියෙනවද? මම ෂැට් එක ඔන් කරලා තියෙනවා.
හොඳයි. ආයෙත් කියන්න කියලා තිල්ලීමක් තියෙනවා. නොතේරුණ කෙනෙකුට ඔන්න අහගන්න. එසඳු ආයෙත් කියන්න කියලා තියෙනවා. ඔන්න අහගන්න එසඳු. සාම්ප්‍රදායික තාක්ෂණය කියලා කියන්නේ පුතේ ස්වභාව ධර්මයේ මූල ධර්ම තේරුම් අරගෙන. ඒ කියන්නේ පවතින පරිසරයේ දේවල් තේරුම් අරගෙන ඊට අනුව යම් කිසි දෙයක් අලුතෙන් නිර්මාණය කර ගැනීම. එතකොට මේ පවතින පරිසරයේදී ජීවත් වෙනකොට පැරණි ජනතාවට විවිධ අභියෝග තිබුණා. විවිධ දේවල් එය නිර්මාණය කරා මේ අභියෝග ජය ගැනීම සඳහා. අන්න එහෙම මිනිස්සු මනසෙන් හිතලා අලුත් දෙයක් නිර්මාණය කරගත්තා. අලුතෙන් යමක් හිතලා ඒගොල්ලන්ට තියෙන මොනවා හරි ගැටලුවක් निराකරණය කරගන්න මොනවා හරි උපකරණයක් හදුවා මොනවා හරි මෙවලමක් නිෂ්පාදනය කරා මෙන්න මේක අලුත් දේවල් නිර්මාණය කරන්න මිනිස්සු පුරුදු වෙලා හිටියා. අන්න එහෙම ස්වභාව ධර්මයේ තේරුම් අරගෙන ඒක දේවල් වලින් ස්වභාව ධර්මයේ පවතින දේවල් වලින් අපිට ලබා ගන්න පුළුවන් දේවල් ලබාගෙන අලුත් දෙයක් නිර්මාණය කර ගැනීම තමයි මේ සාම්ප්‍රදායික තාක්ෂණය කියලා කියන්නේ. පැහැදිලිද? එතකොට මේ සාම්ප්‍රදායික තාක්ෂණය පරපුරෙන් පරපුරට, ඒ කියන්නේ අපිට කලින් පරම්පරාවෙන් අපිට ලැබිලා තියෙන දේවල්. එතකොට උදාහරණයක් විදිහට හිතුවොත් ඔබේ තාත්තා ගොවියෙක් කියලා හිතුවොත් ඔන්න ඔබට ලැබෙනවා තාත්තගේ ගොවිතැන සම්බන්ධව කොහොමද තාක්ෂණික කරුණු කියන එක නේද? ඒතර ගොවිතැන කරන්නේ කොහොමද? කුඹුරක් හේනක් කොටා ගන්න කොහොමද? මෙන්න මේ කාරණා ටික નિરાයාසයෙන්ම ඔයාට ලැබෙනවා. ඒතර ඔය ඒ ගොවිතැන් කිරීමේ කටයුතු ඊළඟට කරගෙන යනවා නේද? අන්න ඒ විදිහට අපි නිර්මාණය කරගත් අලුත් දෙයක් තිබුණා නම් අන්න ඒ දේ පරපුරෙන් පරපුරට දියුණු වෙමින් නිකම්ම ආවෙ නැහැ. තවත් දියුණු වුණා. එතකොට තාත්තලගේ කාලේ වගේ නෙවි දරුවන්ගේ කාලෙදි ඒකට තවත් අලුත් දේවල් එකතු වුණා. අන්න එහෙම දියුණු වෙමින් ඇතැම් මංග අපිට මාවේනික දේවල් වුණා. ඒකට හේතුව ලෝකේ වෙන කොහෙවත් මේ දේවල් දකින්න ලැබෙන්නේ නැහැ ඉතිහාසයේ. එතකොට මෙන්න මේ විදිහට දියුණු වෙමින් පැවති තාක්ෂණික අංගයන් අපිටම ශ්‍රී ලාංකිකයන්ටම ආවේනික ඒවා වුණා. අන්න එතනදී තමයි අපි කියන්නේ සාම්ප්‍රදායික තාක්ෂණය කියලා. පැහැදිලිද? පරපුරෙන් පරපුරට දියුණු වෙමින් පැවති තාක්ෂණයේ ඇතැම් අංග අපිටම ආවේනික ඒවා. අන්න ඒ නිසා ඒක හැදින්නුව අපි සාම්ප්‍රදායික තාක්ෂණය කියලා. මේ සාම්ප්‍රදායික තාක්ෂණයේදී අපි අවධානය යොමු කරන කාරණා කීපයක් තියෙනවා. සාම්ප්‍රදායික තාක්ෂණය කියවම ලොකු වපසරියක් ඇතුළත් වෙන කාරණාවක් නේ පුතේ. හැබැයි අපි මෙතනදී කතා කරන්නේ පාඩම් මේකකේ තුළදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ, අපි අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ කරුණු පිළිබඳව. මොනවද? සාම්ප්‍රදායික තාක්ෂණයේ ජල තාක්ෂණ සහ මැටි තාක්ෂණ, ඒ වගේම ලෝහ තාක්ෂණ මෙන්න මේ කියන කොටස් තුන පිළිබඳව තමයි සාම්ප්‍රදායික තාක්ෂණයේදී අපි වැඩිදුර තොරතුරු අධ්‍යයනය කරන්න බලාපොරොත්තු වෙන්නේ. හරි, ඔයගලන්ට පේනවා මේ chart එකේ ජල තාක්ෂණය කියන කොටස නැවත ප්‍රධාන කොටස් හතරකට බෙදිලා තියෙනවා. වැව් තාක්ෂණය, ඒතොර වැව් ඉදිකිරීමේ තාක්ෂණය, ඇලහා වීදි ඉදිකිරීමේ තාක්ෂණය, එතකොට පොකුණු ඉදිකිරීමේ තාක්ෂණය, මේ ජල උද්‍යාන නිර්මාණය කිරීමේ තාක්ෂණය කියලා අපිට වෙන් වෙන් වශයෙන් හඳුනා ගන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. සාම්ප්‍රදායික තාක්ෂණය කියන්නේ මොකක්ද?
සාම්ප්‍රදායික තාරොත්තු වෙන්නේ ජල තාක්ෂණය යන කරුණු තුන පිළිබඳව. එතකොට එතනදිත් අපි තවත් අපේ අධ්‍යයන පහසුව සඳහා අපිට ඉගෙන ගන්න ලේසි වෙන්න මේ ජල තාක්ෂණය කියන කොටස කරුණු කිහිපයකට වෙන් කරගෙන තියෙනවා. මොනවද? බැව් විදි කිරීමේ තාක්ෂණය, ඇලහා වේලිදි කිරීමේ තාක්ෂණය, පොකුණු ඉදි කිරීමේ තාක්ෂණය, ඒ වගේම ජල උද්‍යාන ඉදි කිරීමේ තාක්ෂණය විදිහට. එතනිනු අද දවසේදී අපි අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙනවා ජල තාක්ෂණය යටතේ මේ වැව් ඉදි කිරීම පිළිබඳව. මේ කියන කාරණා ඇලහා වේලි තාක්ෂණය කොහොමද, පොකුණු කොහොමද, ජල උද්‍යාන කොහොමද නිර්මාණය වෙලා තියෙන්නේ, එත ඒ හැරුණාම මැටි තාක්ෂණය කොහොමද අතීත ජනතාව භාවිතා කරලා තියෙන්නේ, ඒ වගේම ලෝහ තාක්ෂණය කොහොමද අතීත ශ්‍රී ලාංකිකයන් භාවිතා කරලා තියෙන්නේ කියන කාරණා අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ හැරුණාම මේ පාඩමේ ඊළඟ කොටස තමයි වාස්තු විද්‍යාත්මක හා කලාත්මක නිර්මාණ කියන කොටස. එතකොට මේක දීර්ඝ පාඩමක්. අපි ටිකින් ටික කොටසින් කොටස සාකච්ඡා කරමු සරලව. අපි දැන් මේ වෙනකන් සාකච්ඡා කරපු කොටසේ නොතේරුණු තැනක් තියෙනවා. උත්තරයක් දෙන්න බලන්න. වැඩි දෙයක් කතා කරේ නැහැ. සාම්ප්‍රදායික තාක්ෂණය කියන්නේ මොකක්ද කියලා හඳුනගත්තා. අපිට සාම්ප්‍රදායික තාක්ෂණයේදී අපි අවධානය යොමු කරන කාරණා මොනවද කියලා තමයි අපි සාකච්ඡා කරේ. මේ දක්වා කතා කරපු කොටස තේරුණාද? අපි එහෙනම් අහලා තිබුණා මේ නෝට් එකක් ලිව්වද කියලා. නෑ,
අපි දැන් තමයි නෝට් එක ලියන්න පටන් ගන්නේ අටවසරේ පළවෙනි පාඩමේ ඔන්න අද දිනේ දාන ලියා ගන්න පුළුවන් පළවෙනි පාඩමේ නම ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික තාක්ෂණය හා කලාව ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික තාක්ෂණය හා කලාව ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික තාක්ෂණය හා කලාව පළවෙනි පාඩම හැමෝම තමන්ගේ සටහන ලියා ගන්න අපි ටිකෙන් ටික අට ශ්‍රේණියට අදාළ පාඩම් මේකක සාකච්ඡා කරමින් යනවා හොඳයි ගනිෂා ලියා ගමු සාම්ප්‍රදායික තාක්ෂණය යනු සාම්ප්‍රදායික තාක්ෂණය යනු සාම්ප්‍රදායික තාක්ෂණය කියලා ඡේදයක් විදිහට අපි ලියාගමු ස්වභාව ධර්මයේ ස්වභාව ධර්මයේ මූල ධර්ම ස්වභාව ධර්මයේ මූල ධර්ම මූල ධර්ම තේරුම්ගෙන තේරුම්ගෙන ස්වභාව ධර්මයේ මූල ධර්ම දැන් සම්බන්ධ වෙච්ච කෙනෙක් ඉන්නවා නම් මොන අපි දැන් තමයි නෝට් එක ලියන්න පටන් ගත්ත පුතේ නෝට් එක ලියා ගන්න මූල ධර්ම තේරුම්ගෙන ඊට අනුව යම් දෙයක් යම් දෙයක් ඊට අනුව යම් දෙයක් නිර්මාණය කර ගැනීමයි නිර්මාණය කර ගැනීමයි
කෙහාන් මුළු ඡේදම ලියලා ඉවරද? ටෙෂාන් නේ ටෙෂාන්. හමයි පුතේ. පරපුරෙන් පරපුරට පරපුරෙන් පරපුරට දියුණු වෙමින් දියුණු වෙමින් පරපුරෙන් පරපුරට දියුණු වෙමින් පැමිණි දියුණු වෙමින් පැමිණි තාක්ෂණයේ පරපුරෙන් පරපුරට දියුණු වෙමින් පැමිණි තාක්ෂණයේ හොඳයි මේෂා තාක්ෂණයේ ඇතැම් අංග අපිටම ආවේනික ඒවාවේ මේ අපිටම කියලා අදහස් කරන්නේ මොකද්ද ශ්‍රී ලාංකිකයන්ට ලාංකිකයන්ටම ආවේනික ඒවා වුණා කියලා තමයි මේ කියන්නේ මේ නිසා එය සාම්ප්‍රදායික තාක්ෂණය ලෙස හැඳින්වේ. මේ නිසා එය සාම්ප්‍රදායික තාක්ෂණය ලෙස හැඳින්වේ. දැන් මේ සාම්ප්‍රදායික තාක්ෂණය කියන එක කාට හරි පුළුවන් ද විස්තර කරන්න තනියම? මිහිදිනි කියන යන්න පුළුවන් කියලා. අපි බලමු අවස්ථාවක් දීලා. පුළුවන්ද? පරපුරෙන් පරපුරට ඇවිලා පරපුරෙන් පරපුරට ඒවා දියුණු වෙමින් අව ටිකක් ඒකට දේවල් එකතු වෙන්න ඕන හැබැයි උත්සාහය හොඳයි. තව කාටද පුළුවන් මේක විස්තර කරන්න? ඔමේෂට පුළුවන්. බලමු ඔමේෂට අවස්ථාවක් දීලා. සාම්ප්‍රදායික තාක්ෂණය යනු ස්වභාව ධර්මයේ මූල ගැටති තේරුම්ගෙන ඊට අනුව නිර්මාණය කරන දේවල් පරපුරෙන් පරපුරට ඒවා දීම පරපුරෙන් පරපුරට මේ දේවල් දියුණු වෙමින් පැවතගෙන ඇවිල්ලා තියෙනවා. එතකොට මෙන්න මේ පැවතගෙන ආපු සමහර දේවල් අපිටම ආවේනික දේවල්. මෙන්න මේ නිසා තමයි අපි එකට සාම්ප්‍රදායික තාක්ෂණය කියලා කියන්නේ. හොඳම විශ්ලේෂණයක් තාම ආවේ නැහැ කාගෙන්. තව කාටද කියන්න පුළුවන්? ලක්ෂිකා කියනවා පුළුවන් කියලා. ස්වභාව ධර්මයේ තියෙන දේවල්
තියෙන දේවල් වලට අනුව දෙයක් නිර්මාණය කරලා පරපුරෙන් පරපුරට ඒව දියුණු වෙමින් ඇවිල්ලා ඒව අපිටම අයත් අංග අංග ලෙස තියෙන එක සාම්ප්‍රදායික තාක්ෂණය කියලා හඳුන්වනවා. මොකද නිර්වචනය අපිට ලබා දුන්නා. තව කාට හරි පුළුවන් ද කියන්න? තනියෙන් දැන් ටීචර් දුන්න එකම කියවන්න නැතුව ඔයාට හිතෙනින් විදිහට තේරුම් ගත්ත විදිහට මොකක්ද මේ සාම්ප්‍රදායික තාක්ෂණය කියලා කියන්නේ? තුලානි ටීචර් මට පුළුවන්. सांप्रदायिक दाक्षण सांप्रदायिक ताक्षण सांप्रदायिक निर्वचन क्लास ठग्गाला मे लीव एंड बनना वगे मट पे एनिसा मे क्लास के रेंडी ला इंदे हवे वेला तीन अपिटा क्लास का अमार कराने होंदाई बहुम होंदाई मम हितान्ने आपको कीप देना हम होंदा पिरितुरो लबा दूना समहारा आएगे देव लबा दूनी पिरितुरो टे तावा कोटास एकतु वेन्ना थिबुना अवसाने හරි වෙනකොට අපිට ලබා දෙන පිළිතුරු ගොඩක් සරල සම්පූර්ණ පිළිතුරු වුණා. අපි බලමු. ඊළඟ කොටස. මොකක්ද මේ සාම්ප්‍රදායික තාක්ෂණයේදී අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ? අපි අවධානය වැඩිපුර යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ කියලා. සාම්ප්‍රදායික තාක්ෂණයේදී අපි වැඩිපුරම අවධානය යොමු කරන්නේ මේ පාඩම ඇතුළේදී ජල තාක්ෂණය, මැටි තාක්ෂණය සහ ලෝහ තාක්ෂණය පිළිබඳව. පැහැදිලිද? එතකොට අපි සාම්ප්‍රදායික තාක්ෂණය වර්ග කරගන්නවා කොටස් තුනකට ජල තාක්ෂණය, මැටි තාක්ෂණය සහ ලෝහ තාක්ෂණය කියලා. එතනිනුත් පුතේ ජල තාක්ෂණය කියන කොටස අපි අපේ අධ්‍යයන පහසුවතක තවත් කොටස් කිහිපයකට බෙදලා වෙන් කර ගන්න. කොහොමද මේ ජලය තාක්ෂණයක් යොදා ගනිමින් අලුත් නිර්මාණයක් කරලා තියෙන්නේ? මෙන්න මේ කියන නිර්මාණ තමයි ඔයගලන්ට දැන් දකින්න පුළුවන් වෙන්නේ. ජලය යොදාගෙන අලුත් විදිහට හිතලා අලුත් තාක්ෂණයක් නිර්මාණය කරා. මොකක්ද? වැව් විදිකිරීමේ තාක්ෂණය අපේ හෙළ පාරම්පරික ජනතාව නිර්මාණය කරපු එක. එතකොට ඇලහා වේලි තාක්ෂණය. එතකොට පොකුරු ඉදිකිරීමේ තාක්ෂණය. මෙන්න මේ ජල උද්‍යාන ඉදිකිරීමේ තාක්ෂණය. මෙන්න මේ දේවල් තමයි අපි ජල තාක්ෂණයේ යටතේ අධ්‍යයනය කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන්නේ. පැහැදිලිද? එහෙනම් අපි මේ chart එක පොතේ ඇඳගමු. සාම්ප්‍රදායික තාක්ෂණය ප්‍රධාන කොටස් තුනකට අපි බෙදලා වෙන් කරගන්නවා. ජල තාක්ෂණය, මැටි තාක්ෂණය සහ ලෝහ තාක්ෂණය කියලා. එයිනුත් ජල තාක්ෂණය අපි තවදුරටත් වර්ග කරගන්නවා. වැව් ඉදිකිරීම, ඇලහා වේලි ඉදිකිරීමේ තාක්ෂණය,
පොකුණු ඉදිකිරීමේ තාක්ෂණය සහ ජල උද්‍යාන ඉදිකිරීමේ තාක්ෂණය කියලා. හැමෝම දැන් මේ chart එක පොතේ ඇඳගන්න. පාඩක් කරන්න පාසු වෙන විදිහට පාට පෑනක් යොදාගෙන නේද ලස්සනට මේ chart එක ඇඳගන්න. අද දවසේ අලුතෙන් පන්තියට සම්බන්ධ වෙච්ච කවුරු හරි ඉන්නවද? ක්ලාස් එකේ लंकान अलते क्लास संबंध कौरहारे कौन कर
රශ්නි අමන්ද අලුත් වෙන පන්තියට සම්බන්ධ වුණාලු. මිහිබි. අනේ ගණේෂ් මම දැක්කේ නෑ. මත බලන්න නෑ. අලුතින් කීප දෙනෙක් නැවිත් තියෙනවා නේද? හොඳයි. අපි තමන්ගේ යාළුවන්ටත් කියමු. අලුතින් එකතු වෙන්න බලාපොරොත්තුෙන් ඉන්නවනම් අපේ පන්තියත් එක්ක සම්බන්ධ වෙන්න කියලා. දුවල පුතාලා දන්න අඳුරේ යාළුවෝ ඉස්කෝලේ යාළුවෝ ඉන්නවනම් ඔන්න කියන්න පුළුවන් 2022 ට අලුත් වර්ෂය සඳහා ඉගෙනීම් කටයුතු ආරම්භ කරලා තියෙනවා ඉලර්නින් කොලෙජ් එකේ. ඒ නිසා පන්තියට සම්බන්ධ කරන්න පුළුවන්කම තියෙනවා. नोटिकेवाने सांप्रदायिक ताक्षण बलापुर जल ताक्षण जल ताक्षण अभी मुलिम अवधान यमुकरा बलापुर सांप्रदायिक ताक्षण अटते जल ताक्षण मुखद जल ताक्षण जल ताक्षण जल आश्रय करू निर्माण सदहा क्रमयान मेन मे जल ताक्षण सरल मंदुरा मुखद जल आश्रय करें वतुर उपयोगी करोनवारी अलु निर्माण किरीम संदहा जल युदागन अलु निर्माण करान अपी युदन क्रमोपायन शिल्पीय क्रमयान तमाय अपी वे जल ताक्षण कियला कियान्ने तो कट अपी दान्नवा लोके हेम शिष्टाचार पदनमूने मुखद जले इनसापियोड को विशेष नाम अकमत कहती जलाश्रित शिष्टाचार वगेम तमय लोके अनिम शिष्टाचार वगेम तमय पुते लांके शिष्टाचार पदनमूने जले अन्सा मेकड़ विशेष नाम मुखद जलाश्रित शिष्टाचार ऐ में जल आश्रय कर शिष्टाचार बिहिवेंड हेतु ने शिष्टाचार गत वेसियांगे प्रधान जीवनोपाय कृषि कर्म अंत ऐके वगा कटेतु कर लमय मेय जीवत् अने निसा मेयगे जीवनोपाय वगा कटेतु निसा वगा किरीमंट नाम जल अवश्य होना अने निसा मुकद करे
මිනිස්සු ජනාවාස පිහිටවා ගත්තේ සමාන්ත ජලය ලබා ගන්න පහසු ප්‍රදේශවල. පුර ජලය අපිට පහසුවෙන් ලබා ගන්න පුළුවන් ගංගා ආශ්‍රිතව. නේද? අන්න ඒ නිසා ගංගා නිම්න ආශ්‍රිතව මිනිස්සු මුල් කාලීනව ජනාවාස ඇති කරගත්තා. මුල් කාලීනව කෘෂිකර්මාන්තයට තියෙන උවමනා කියන්නේ තමන්ගේ ජීවනෝපාය කෘෂිකර්මාන්තය නිසා ජලය ලබා ගැනීමේ අවශ්‍යතාව පහසුවෙන් සම්පූර්ණ කරගන්න පුළුවන් වෙන නිසා තමයි මේ අය ගංගා නිම්නයන්. ඒ කියන්නේ ගංගාවල් අසල තමන් ස්ථීර වශයෙන් පදිංචි වෙන්න පටන් ගත්තා. විශේෂයෙන්ම ලංකාව ජනාවාස වෙද්දි පුතේ ලංකාව ජනාවාස වෙනකොට මේ වියලි කලාපය ආශ්‍රය කරගෙන තමයි ලංකාවේ මුල්ම ජනාවාස ආරම්භ වෙන්නේ. පැහැදිලිද? ලංකාව ජනාවාස අපි දැන් මේ කතා කරන්නේ ලංකාව ගැනනේ, ලංකා ඉතිහාසය ගැනනේ. එතකොට මේ ජල තාක්ෂණය ගැන අවධානය යොමු කරද්දී මිනිසුන්ට ජලය අවශ්‍ය වුණා තමන්ගේ කෘෂිකාර්මික කටයුතු සඳහා ජලය අවශ්‍ය වෙන නිසා මිනිස්සු මොකද කරේ? ගංගා නිම්න ආශ්‍රිතව තමන්ගේ ජනාවාස පිහිටුවා ගත්තා. එතකොට ලංකාවේ මුල්ම ජනාවාස පිහිටුවෙන්නේ මෙන්න මේ වියලි කලාපය මුල් කරගෙන. අපි දන්නවා අනුරාධපුර, පොළොන්නරුව මේ වගේ රාජධානි පිහිටලා තිබුණේ මේ වියලි කලාපයේ. හැබැයි මේ වියලි කලාපයට පොඩි ප්‍රශ්නයක් තිබුණා. මොකක්ද? වැස්ස ලැබෙන්නේ වර්ෂයකට එක කාලයකට. අන්න ඒ නිසා දැන් මේ අයගේ ප්‍රධාන ජීවනෝපාය කෘෂිකර්මාන්තය වුණාට කෘෂිකර්මාන්තයට අත්‍යවශ්‍යම දේ උනේ ජලයනේ. ජලය ලැබුණේ මේගොල්ලන්ට වර්ෂයකට එක් කාලයකදී විතර. මෙන්න මේ ප්‍රශ්නයට විසඳුම් හොයන්න තමයි මේ ජලාශ්‍රිත ශිෂ්ටාචාර වැසියන් විවිධ ජල තාක්ෂණික ක්‍රමෝපායන් භාවිතයට ගත්තේ. පැහැදිලි නේද? අපි බලමු කොහොමද ලංකාවට වැසි ලැබුණේ කියලා. මේක නම් අමතර කරුණක්. ඒ උනාට දැනගත්තොත් පහසුයි. තව මේ අපි කතා කරපු කරුණ තවදුරටත් පැහැදිලිවි. නිරිත දිග මෝසම් වැසි, ඊසාන දිග මෝසම් වැසි හරහා තමයි ලංකාවට ප්‍රධාන වශයෙන්ම පුතේ වැසි ලැබෙන්නේ. ඒ හැරුණාම සංවහන ක්‍රියාවලිය ලැබෙන මගින් ලැබෙන සංවහන වැසි, ඒ වගේම වාසලි වගින් ලැබෙන වැසි තිබුණා. නමුත් ප්‍රධාන වශයෙන්ම ලංකාවට වැසි ලැබුණේ නිරිත දිග මෝසම් වැසි සහ ඊසාන දිග මෝසම් වැසි. එතකොට මෙන්න මේ කියන මෝසම් වැසි මගින් තමයි ලංකාවට වර්ෂාව ලැබුණේ. මොකක්ද මේ නිරිත දිග මෝසම කියලා කියන්නේ? අහගෙන නේද ඉන්නේ? මොකක්ද මේ නිරිත දිග මෝසම් වැසි කියලා කියන්නේ? දිවයිනට නිරිත දෙසෙන් ඇතුළු වෙන සුළං. මෙන්න මේ සුළං වලින් රැගෙන එනවලු විශාල ජල වාෂ්ප ප්‍රමාණය. අන්නේ නිසා නිරිත දිග මෝසම් වැසි දිවයිනට නිරිත දිගින් කමාගෙන එන සුළඟින් ලැබෙනවා. මේ සුළඟ ලැබෙන්නේ කොහටද? දිවයිනේ නිරිත දිග ප්‍රදේශයට, එතකොට හඳුකර ප්‍රදේශයට වැසි ලබා දෙනවා. එතකොට උතුරු හා නැගෙනහිර ප්‍රදේශ, නැගෙනහිර හා උතුරු මැද ප්‍රදේශ හරහා හමාගෙන යද්දී මේ සුළඟ වියලි සුළඟක් විදියට හමාගෙන යනවා. මෙන්න මේ විදිහට තමයි නිරිත දිග මෝසව ක්‍රියාත්මක වෙන්නේ. දිවයිනට නිරිත දිගින් පැමිණෙන මෝසම් සුළං බොහෝ වෙලාවට මේ මධ්‍යම කඳුකරයේ තියෙන කඳු පන්තු වල ගැටීමෙන්
වර්ෂාව ඇති වෙන. එතකොට පුතේ මේ නිරිත දිග කලාපයට හඳුකර ප්‍රදේශයට වර්ෂාව ලැබෙනවා මේ නිරිත දිග මෝසම හරහා. හැබැයි මේ හුළඟ එතනින් එහාට හමාගෙන යද්දී ඒ කියන්නේ උතුරු ප්‍රදේශයට ඒ වගේම නැගෙනහිර ප්‍රදේශය හරහා ගමන් කරද්දී වියලි සුළඟක් විදිහට තමයි හමාගෙන යන්නේ. මොකක්ද ඒකට හේතුව? මේ සුළඟ හරහා අරගෙන ආපු සුළඟ හරහා අරගෙන ආපු ජල වාෂ්ප මේ වෙනකොට වර්ෂාව විදිහට මේ නිරිත දිග කලාපයට ඇදහැරිලා ඉවර නිසා. තවත් ක්‍රමයක් තිබුණා. ඒ මොකක්ද? තොරමේ වර්ෂාව නිරිත දිග මෝසම් වර්ෂාව ලැබුණේ කොයි කාලයේද? මැයි මාසේ ඉඳන් සැප්තැම්බර් මාසේ දක්වා. අර දීර්ඝ කාලයක් මේ ප්‍රදේශයට වර්ෂාව ලැබෙනවා මේ මාසේ ඉඳන් සැප්තැම්බර් මාසේ දක්වා. මේ නිරිත දිග මෝසම වගේම ඊසාන දිග මෝසම ක්‍රියාත්මක වීමෙනු වැසි ලැබුණා. ඔන්න අපි කතා කරන වියලි කලාපයේදී වැසි ලැබුණේ මෙන්න මේ කියන ඊසාන දිග මෝසම් වැසි ක්‍රම හරහා. එතකොට ඊසාන දිග මෝසම් සුළං උතුරු ඉන්දීය ප්‍රදේශ හරහා හමාගෙන ඇවිල්ලා දිවයිනට ඊසාන දිග ප්‍රදේශයේ ඇතුල් වෙනවා. මෙම සුළං වැඩි ප්‍රමාණයක් ගොඩබිම හරහා හමා එන හින්දා ඊතරම්ම ජල වාෂ්ප මේ සුළඟේ රැඳිලා නැහැ. නමුත් මෙමගින් නොවැම්බර් මාසයේ ඉඳන් පෙබරවාරි මාසයේ දක්වා වැසි ලැබෙනවා කොහටද? වියලි කලාපයට. විශේෂයෙන්ම මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුමට නැගෙනහිර ප්‍රදේශවලට මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම කියන්නේ මෙන්න මේ පැත්තනේ. මේ පැත්තට ඒ වගේම මේ නැගෙනහිර බෙරළබඩ ප්‍රදේශවලට. එතකොට පැහැදිලි නේද? මේ ඊසාන දිග මෝසම සක්‍රිය වුණාම මෙන්න මෙහෙන් හමාගෙන එන හුළං ධාරාවන් නිසා මෙන්න මේ කියන වියලි කලාපයට මේ නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශයන්ට වර්ෂාව ලැබෙනවා. කොයි කාලයේදීද මේ වර්ෂාව ලැබෙන්නේ? නොවැම්බර් මාසේ ඉඳන් පෙබරවාරි මාසයේ දක්වා. ඒකට වර්ෂාව ලැබෙන්නේ බොහොම වසරකට පොඩි කාලයක්. වසරකට කෙටි කාලයකදී තමයි මේ වර්ෂාව වියලි කලාපයට වැටෙන්නේ. අන්න ඒ නිසා මේ වසරකට එක් කාලයකදී පමණක් වසින වැසිවල ජලය එකතු කරලා ඉතුරු පහදු කරලා තියාගන්න පුළුවන් වුණොත් අපි දන්නවා පෙබරවාරි මාසය වෙනකොට ඔන්න වියලි කලාපයට වැහැලා ඉවරයි මේ මෝසම් වැසි හරහා. ඒ ඉතුරු මාස ටික කල් ගත කරන්න නම් ජලය අත්‍යවශ්‍යයි නේද? ඒක කෘෂිකාර්මික ජීවන උපායක් ගත කරපු මිනිස්සුන්ට වතුර නැතුව මුකුත් කරන්න බැහැ. ඉතින් අන්න ඒ නිසා වසරේ ඉතිරි කාලයේදී අවශ්‍ය වෙන ජලය එක්ස්ප්‍රෙස් කරලා සබා ගන්න මිනිස්සු මොකද කරේ? විවිධ ක්‍රමෝපායන් නිර්මාණය කරා. ගණේෂ අහගෙන දින්නේ මෙන්න මේ කියන විවිධ ක්‍රමෝපායන් පාවිච්චි කරා මොකක් සඳහාද? වසරකට එක් කාලයකදී පමණක් අපිට ලැබෙන වර්ෂාපතනීය ජලය එක්ස්ප්‍රෙස් කරලා සබා ගැනීම සඳහා. අපි දැන් බලමු අපි මේ ජල තාක්ෂණයේ යටතේ මුලින්ම සාකච්ඡා කරන්නේ වැව් ගැනනේ. ඉතින් මේ වැව් ඉදි කරන්න බලපාපු හේතු මොනවද කියලා අපි මුලින්ම කතා කරපු හේතුව මම ටිකක් පරිසරාත්මකව පැහැදිලි කරපු හේතුව වර්ෂාව අවිනිශ්චිත වීම. මෝසන් සුළං මගින් වර්ෂාව ආවොත් ඔන්න වැසි ලැබෙනවා. හැබැයි කලට වැසි වසීද කියලා දන්නේ නැහැ. අපි වගා කරන කාලයට අවශ්‍ය ජලය ලබා ගන්න වැසි වසීද කියලා අපි දන්නේ නැහැ. අන්න ඒ නිසා වර්ෂාව අවිනිශ්චිත වුණ නිසා
මොකද කරේ වර්ෂාව ලැබෙන කාලයට මේ වතුර ටික ඉතුරු කරගන්න මේ අය පුරුදු වුණා පැහැදිලිද ඒ වගේම තමයි අපි කිව්වනේ දැන් වියලි කලාපය මුල් කරගෙන ජනාවාස බිහි වුණා කියලා එතකොට අපි දන්නවනේ මුලින්ම විජය කුමාරයා ඇතුළු පිරිස ආවා එතකොට විජය කුමාරයා ඇතුළු පිරිස ලංකාවට ආවා එතකොට පණ්ඩු වාසුදේව ඇතුළු පිරිස ලංකාවට ආවා ඊට පස්සේ ඔහුගේ විවාහය සඳහා බද්දකච්චානා කුමාරිය ඇතුළු පිරිස ලංකාවට ආවා මෙන්න මේ විදිහට ආර්ය ජනාවාසය ගොඩනගෙනවනේ ලංකාවේ මේ වියලි කලාපය මුල් කරගෙන මෙන්න මෙහෙම ආපු පිරිස් නිසා ලංකාවේ ජනගහනය අධික වීම නිසා මොකද වුනේ රට තුලට ජනයා සංක්‍රමණය වුණා ඒ කියන්නේ දැන් වියලි කලාපයේම ඉන්න බෑ ගංගා නිම්න ආශ්‍රිතවම අපිට ඉන්න බෑ ටික 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 මොකද වුනේ රට ඇතුළට මිනිස්සු සංක්‍රමණය වුණා රට ඇතුළට ජනාවාස ව්‍යාප්ත වුණා එතකොට රට ඇතුළට ජනාවාස ව්‍යාප්ත වුණාම ගංගා ආශ්‍රිතවම ඉන්න බැරි වුණ නිසා ඒ අයට අවශ්‍යතාවයක් තිබුණා ජලය ලබා ගැනීම. ජලය ලබා ගැනීමට මොනවා හරි ක්‍රමෝපායක් යෙදීමට මේ අයට අවශ්‍ය වුණා. ඒ වගේම තමයි ජනගහනය වැඩි වෙනකොට පුතේ ඒ අවශ්‍ය ඉන්න ජනගහනයට අවශ්‍ය ආහාර නිෂ්පාදනය කරන්නත් ඕනේනේ. අන්න ඒ නිසා මොකද උනේ ගොවිබිම් විශාල කරා අපි වවන ගොවිබිමේ ප්‍රමාණය විශාල කරා එතකොට ලැබෙන අස්වැන්න අපිට වැඩියෙන් ලැබෙනවා නේද ලොකු ඉඩම් ප්‍රමාණයක වගා කටයුතු කරනකොට අපේ අස්වැන්න වැඩි වෙනවානේ එතකොට මෙන්න මේ ගොවිබිම් විශාල කරාම මේ විශාල කරපු ගොවිබිම් වලට තව වැඩිපුර ජලය ඕනි වුණා අන්න ඒ නිසා මෙන්න මේ අපි අද කතා කරන වැව් ඉදි කරන්න හේතුවක් වුණා. වැව් ඉදි කිරීමට බලපාපු හේතු මොනවද කියලා අහුවොත් ඔන්න දැන් මේ ටික පාඩම් කරගන්න ඕන. වර්ෂාව අනිශ්චිත වුණා. එතකොට ජනගහනය අධික වුණ නිසා රට තුලට ජනයා සංක්‍රමණය වෙච්ච නිසා ඒ රට ඇතුලේ ඉන්න අයට ගංගා නිම්න වලින් ටිකක් ඈත ඉන්න අයට වතුර හොයාගන්න අවශ්‍ය වුණා වියලි කලාපේ. අන්න ඒ නිසා මේ වැව් කියන සංකල්පය නිර්මාණය වෙන්න හේතුවක් වුණා. එතකොට අපි දන්නවා කෘෂිකර්මාන්තය සඳහා ජලය ප්‍රමාණවත් උනේ නැහැ. ඇයි අධික ජනගහනයක් ඉන්නකොට අපි ගොවිබිම් විශාල කරාම කෘෂිකර්මාන්තය සඳහා මේ ලැබෙන වර්ෂයකට එක් කාලයකදී ලැබෙන වර්ෂා ජලය පමණක් ප්‍රමාණවත් උනේ නැහැ. එතකොට මේ තියෙන කාර්ම කාරණා බලපෑව මොකක් සඳහාද? වැව් ඉදි කරන්නේ. මෙන්න මේ කියන කරුණු කාරණා නිසා මේ අය ජලය එක්ස්ප්‍රස් කරලා එකතු පහදු කරලා මුළු වසර පුරාම අපිට භාවිතයට ගන්න පුළුවන් විදිහේ උපක්‍රමයක් ගැන හිතුවා. අන්න එහෙම හිතලා හොයාගත් උපක්‍රමයක් තමයි පුතේන්නේ වැව් කියලා කියන්නේ. ඒකර මේ වැව් ඉදි කරන්න බලපාපු හේතු තමයි අපි දැන් මේ සාකච්ඡා කරේ. ජල තාක්ෂණය. ජල තාක්ෂණය යටතේ වැව් ඉදි කිරීම කියන කොටසේ අපි කතා කරා වැව් ඉදි කිරීමට බලපාපු හේතු මොනවද කියලා. මෙන්න මේ කොටස් දෙකේ නොතේරුණු දෙයක් තියෙනවද කාට හරි? හැටේ කොන් කරලා තියෙනවා දාන්න පුළුවන්.
හතේෂ්ට නම් හොඳටම තේරිලා අද කොහෙද ඔව් ඔව් කියලා chat එක පුරාම message දාන්න. සතීෂ් කියන්න බලන්න දැන් මොනවද අද සාකච්ඡා කරේ මොනවද ඔයාට තේරුනේ කියලා. පුතාට තේරෙන විදිහට මොකද්ද මේ ජල තාක්ෂණය කියන්නේ කියලා. මොනවද කියන්නේ? කැමරා වොන් කරන්නක බලන්න අපිට කවුද කියලා. जल साक्षण मातृकावक्तमये जल साक्षणे केवल कियन्ने जल साक्षण जल आश्रय जलय आश्रय कर गणिमीन चलय आश्रय कर गणिमीन तनबू चलय आश्रय कर गणिमीन तनबू निर्माण संदहा चलय आश्रय कर गणिमीन तनबू निर्माण संदहा निर्माण संदहा योदागत शिल्पीय क्रमयान युदागत शिल्पीय क्रमयान युदागत शिल्पीय क्रमयान
जल ताक्षणय लेस सरलव हंदुनागत हैकीय ඇයි අපිට මේ ජල තාක්ෂණයක් පිළිබඳව කතා කරන්න වෙලා තියෙන්නේ ප්‍රධානම කාරණාව තමයි මොකද්ද ලෝකේ හැම ශිෂ්ටාචාරයකම පදනම වෙලා තියෙන්නේ ජලය ඒක නිසා තමයි ඒ ශිෂ්ටාචාරවලදී කියන්නේ ජලාශ්‍රිත ශිෂ්ටාචාර කියලා අපි අධ්‍යයනය කරන ඉතිහාසයේදී අධ්‍යයනය කරන ඉන්දුනිම්න ශිෂ්ටාචාරය ගත්තා සින්දු ගංගාව මුල් කරගෙන आरंभ विच शिष्टाचार नाइल निम्न शिष्टाचार नाइल गंगा विम्न शिष्टाचार मेन मे वे गंगा निम्न आश्रय चीन शिष्टाचार स्वयं हो गंगा मूल कर शिष्टाचार बिहेलाकोट मेसपोतेमिया शिष्टाचार कलिंग कलिंग मसर वाले जले मेनिसाम बिहिवेच्च शिष्टाचार वलट अपि किव्वा जलाश्रित शिष्टाचार कियला एयि अपिट मे जलय आश्रय करगेन जीवत वेन्न उने विशेषयेन्म अपे पानीय अवश्यतावय निसा ए वगेम प्रधान जीवन उपाय वेच्च कृषि कर्मांतय करगेन यन्नट अपिट जलय अवश्य उने निसा गणेश शानी हेमोम अदाल नोट संपूर्ण करगा
හොඳයි උෂානි. උෂිනිකෙන් අහුවම උෂානි තමයි පොත පෙන්නේ. අමාෂා. හොඳයි. හොඳයි. හැමෝම තමන්ගේ නෝට් එක සම්පූර්ණ කරගන්න. කාටරි කියන්න පුළුවන්ද? ජල තාක්ෂණය කියන්නේ මොකද්ද කියලා? තේරුණු විදිහට. මම හරි ජල තාක්ෂණය කියන්නේ මොකක්ද කියලා හිත. උෂානිට පුළුවන්. අපි අහලා බලමු උෂානිගෙන්. ටීචර්. ටීචර් ජලය ආශ්‍රිත කරගනිමින් නව නිර්මාණ සඳහා යොදාගත් ශිල්පීය ක්‍රමයන්. හොඳයි. කාටද පුළුවන් ආලෝක තියෙනවා පුළුවන් කියලා? මගනේද පුළුවන්? හරි, එහෙනම් කියන්න බලන්න මොකද්ද ජල තාක්ෂණය කියන්නේ කියලා. මොකද්ද කේකට ගන්නේ පුළුවන්? වෙන වැඩි නවත්තලා ජල තාක්ෂණය කියන්නේ මොකක්ද කියලා කියන්න බලන්න. අර එක අවස්ථාවක් දෙන්න, වික්ෂිකාට දෙන්න මේ අවස්ථාව. ජලය උපයෝගී කරගෙන නිර්මාණ කරපු නිර්මාණ සඳහා යොදාගත් ශිල්පීය ක්‍රමයන්. හොඳයි. ජලය උපයෝගී කරගෙන අපි නිර්මාණය කරපු විවිධ දේවල් සඳහා යොදාගත් ශිල්පීය ක්‍රමෝපායන් වලට තමයි අපි ජල තාක්ෂණය කියලා කියන්නේ. ඊළඟට අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙනවා මොකක් ගැනද? ජල තාක්ෂණය යටතේ වැව් ඉදිකිරීම ගැන. කිව්වන අපේ පළවෙනි චාට් එකට ගියෝ ජල තාක්ෂණය යටතේ අපි මුලින්ම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා කිව්වා වැව් ඉදිකිරීමේ තාක්ෂණය ගැන. පැහැදිලි නේද? ඔන්න පුතේ වැව් ඉදිකිරීමට බලපාපු හේතු තමයි අපි මුලින්ම සාකච්ඡා කරේ. මොනවද මේ හේතු? වියලි කලාපයේ හිටපු ජනතාවට වර්ෂයකට එක් කාලයකදී පමණක් වර්ෂාව ලැබීම, ඒ ලැබෙන කාලය සමහර වෙලාවට අනිශ්චිත වෙන්න පුළුවන්. ඒ නිසා එතකොට ඒ වගේම වියලි කලාපයේ ජනගහනය අධික වීම නිසා රට තුළට ජනතාව සංක්‍රමණය වෙලා එතකොට ගංගා නිම්න ආශ්‍රිතව නෙවෙයි එතනින් එහාට ටිකක් ඈත ප්‍රදේශවලට ජනතාව ව්‍යාප්ත වුණා. මෙන්න මේ නිසා ජනතාවට ජලය ලබා ගැනීමේ අවශ්‍යතාවය වැඩි වුණා. ඒ වගේම තමයි ජනගහනය වැඩි වෙනකොට මොකද කරේ? එයාගේ ආහාර අවශ්‍යතාවය සපුර ගන්න අපි වගා කරන කෘෂි වගා බිම් විශාල කරා. එතකොට මේ වගා බිම් විශාල කරන්න සිදු වෙච්ච නිසා කෘෂිකර්මාන්තය සඳහා වර්ෂා ජලය ප්‍රමාණවත් උනේ නැහැ. පුර වසරකට එක් කාලයකදී විතරක් වැටෙන වැස්සෙන් විතරක් අපිට වගා කරගන්න බැහැ.
හැබැයි මේ වසරකට එක් කාලයකදී ලැබෙන වර්ෂාපතන ඉතාම අධික වර්ෂාපතනය. අන්න ඒ නිසා මොකද වෙන්නේ? අදට වියලි කලාපයේ සමහර වැව්වමුණු බාන් මට්ටම දක්වාම ජලයෙන් පිරෙනවා වැහි කාලයට. ප්‍රවෘත්ති හැම බලනවා නම් දකින්නෙති නේද? වාන් දොරටු විවෘත කරා කියලා කියනවා. පහත් දින්වල ජනතාවට අවධානයේ ඉන්න කියලා කියනවා. ඇයි ඒ? වර්ෂාවෙන් ලැබෙන ජලයෙන් මේ වැව් පිරිලා ඉතිරිලා යන තරමේ විශාල වර්ෂාපතනයක් වියලි කලාපයට ලැබෙන නිසා. මෙන්න මේ විශාල වර්ෂාපතනය අහක යනවනේ. වැස්සෙන් විතරක් වගා කරන්න හිටියොත් නේද? ඒක නොවැම්බර් ඉඳන් පෙබරවාරි වෙනකන් වහිනවා. හැබැයි වැස්ස කාලෙදී අපි ටිකක් වගා කරගත්තට ඉතුරු පෙබරවාරි වලින් පස්සේ අවුරුද්දේ ඉතුරු කාලය වගා කටයුතු කරන්න වතුර නැති වෙලා. ඒ වගේම පානීය ජල අවශ්‍යතාවය පවා සමහර අවස්ථාවලදී සපයා ගන්න අපහසු වෙනවා. මෙන්න මේ නිසා මොකද කරේ? මේ අය අලුත් දෙයක් නිර්මාණය කරා. මොකක්ද? වැව නිර්මාණය කර. මේ වැව කියන සංකල්පයේ නිර්මාණය වෙන්න මෙන්න මේ අපි කතා කරපු කරුණු කාරණා තමයි පුතේ ප්‍රධාන ගුණය. එහෙම නැත්නම් වැවක් ඉදි කරන්න බලපෑපු හේතු විදිහට අපිට මෙන්න මේ කියන කාරණා හඳුනා ගන්න පුළුවන්. මම හිතනවා අද දවසේ පාඩම හැමෝටම පැහැදිලි ඇති කියලා මේ කොටස ලියා ගන්න. වර්ෂාව අනිශ්චිත වීම, ජනගහනය අධික වීම නිසා රට තුළට ජනයන් සංක්‍රමණය වුණා. එතකොට කුෂ්කර්මාන්තය සඳහා වර්ෂා ජලය ප්‍රමාණවත් වුණේ නැහැ. ගොවිබිම් විශාල කරන්න සිද්ධ වුණා. මෙන්න මේ කියන කාරණා හේතු වුණා දැව කියන සංකල්පය. දැව කියන ජල තාක්ෂණික උපාංගය බිහි වෙන්න. අල්හාරි හොඳයි පුතා. හොඳයි චමුද්‍යා. ඊළඟ සතියේදී කතා කරනවා කුඩා වැව් ඉදි කිරීම. පොඩ කුඩා වැව් ඉදි කිරීම සඳහා මූලික වූ රජවරු කවුද? පොඩ මහා වැව් ඉදි කිරීම. මහා වැව් ඉදි කරන මූලික වූ රජවරු කවුද? මේ කුඩා වැව් කියන්නේ මොනවද? මහා වැව් කියන්නේ මොනවද? මෙන්න මේ කියන වාරි තාක්ෂණික ඉතිහාසය ගැන සවිස්තරාත්මකව අපි මේ පාඩමේදී සාකච්ඡා කරමු. අද දවසේදී පුතේ අපි පන්තියේදී සාකච්ඡා කරේ 2022 අට ශ්‍රේණියට අදාළ ඉතිහාසය විෂය නිර්දේශයේ තියෙන සාම්ප්‍රදායික තාක්ෂණය හා කලාව කියන පාඩම. අධ්‍යයන කටයුතු අද අපි ආරම්භ කරා. ඉගෙන ගන්න අපි පටන් ගත්තා. නේද? අපි ඉගෙන ගත්තා මේ පාඩමේ සාම්ප්‍රදායික තාක්ෂණය කියන්නේ මොකක්ද? එතකොට සාම්ප්‍රදායික තාක්ෂණයටදී අපි මේ පාඩමේදී කතා කරන කරුණු මොනවද? ජල තාක්ෂණය, මුතු තාක්ෂණය, ලෝහ තාක්ෂණය කියන මෙන්න මේ කරුණු කාරණා අපි කතා කරනවා කිව්වා. එතකොට අපි මුලින්ම හඳුනගත්තා ජල තාක්ෂණය පිළිබඳව කතා කරන්න. එතකොට මේ ජල තාක්ෂණයේදී මුලින්ම වැව් එහෙමත් නැත්නම් පරිමාර්ග ඉදිකිරීමේ තාක්ෂණය පිළිබඳව තමයි අපි අවධානය යොමු කරනවා කියන්නේ. වැව් ඉදිකිරීමට බලපාපු හේතු මොනවද කියලා අපි දීර්ඝව සාකච්ඡා කරා. හොඳයි.
අරුණෝදි ලිව්වද නෝට් එක? එන්නන බලන්න ලිව්වම. අද දවසට අපිට ලැබිලා තියෙන කාලය අවසන් වෙලා තියෙන නිසා අද දවසට පුතේ අපිට පාඩම සාකච්ඡා කරන්න ලැබිලා තියෙන කාලය අවසන් වෙලා තියෙන නිසා අපි සූදානම් වෙන්නේ අන්තිය අවසන් කරන්න. සංදීපා හොඳයි. හිමල්කා හොඳයි. ප්‍රශාන් හොඳයි. අපි එහෙනම් ඊළඟ සතියේදී හම්බ වෙමු. ඊළඟ සතියේදී කතා කරනවා වාරි තාක්ෂණය පිළිබඳව. හැමදෙනාටම ආයුබෝවන්.